දෝෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ ආකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙිවිය දැන් අදලියන්නේ තුන් සය හැට අටවැනි ටෙිවකිය. ඒයේ අර මහ දැවැන්ත ක්‍රිකට් තරගයකුත් නරම්ඹල ඉන්න නිසා මේ ක්‍රිකට. මාද ෙලිව කියලියන්ට ඕනි කියලා හිතුව හොඳේ දැම් මේ ක්‍රීඩාවේ ජයපරාජයතින් ඔොහොම තමා හරිය හැබැ ඒවනාට මේ බලන්ට ආපු අයට සාධාරණයක් ිෂ්ට කරන්ට තිබුණනේ නේද අන්තර්ජාලය තිබුණා හරි අපූරු සානු කම්පිත ඉල්ලීමකට අපෙත්තිතිං ඇසගියා දින්නට පස්සෙ හරි ඔට්ටු නෑ කියලා තව ටිකවෙලාවක් මැච්චක ගැහුවනන් තමා හොඳ කියලා දෙන්නට පස්සෙ හරි ඔට්ටු නෑ කියලර පුංචිකල අපි ගන්න නේද ආ ඒවියට තව ටිකක්වත් මච්චකගැ ත හොඳ කිය ඒකම මේ අර එක ප්‍රේක්ෂක කියේල තිබුණන මැච්චක බලන්ට ඇතුළටනකොට විකට හතරයි සීට් ොහයාගන්න කොට විකට අටයි කඩ ගොට්ටක් කර ඉඳ ගත් අල්ලකුණු පනහයි ඕලව් කියලා නේද කෝමහරිකමක් නෑ. අපි පරාජය වනේ ලොකු අයියටනේ නේද. අපට ඉන්දියන් ක්‍රඩට් ලයින් එකෙන් අව්ෂ හෙමදී් අපේ අසල් වැසිට. අනි අපේ ලොක අයියා මෝදදිගේ උපන්දිනයක්ත් තියන්නේේ නේද ඉතින් ආයේ යිටි වැඩිය හොඳ උපන්දින තයක් ක්වෙන කොයින්දපා . ුණත් අපට රපියල්හතලිස් පහට හරි බිත්තරයක් කන්ට ලැිලතිෙන්නේ. මොකෝ මේ අපේ පාලකයෝ හින්දයයි නෑනේ නේද. ලොකුවයිගේ ආදරේ දයාව කරුණාව නිසානේ ? ඒවිතරක්කැයි. මොනවා වනත් දැඟතින් අපේම හුළංවලින් අදානි විදුලිය හදලා අපට සාධාරණ ගානකට ඉදියේේදී හුලං විදුලියත්දෙන්ට නියමිතයිනේ හරිය අනිකයිතිං අපි පරාද වනේ නිකම්මනිකං ලොකුවයියට නෙවෙයි හොඳේ හඳටත් ගිය අපි අසල් වැසිට දැන් එක දිගටම විකට් පට් පට් ගාල ගැලවෙනකොට. අපට මතක්කුණේ ඇන්ඩරු කානගරේ කිව්ව කතාවක්. ඇන්ඩෘු කානගි කිව්ව කතාවක්. මිනිස්සෙකුගේ අගේ ඔප්පු වෙන්නේ අර්බුදේකදි ඔහුගන්නා තීරණ අනුව කියලා. ිනිසෙකුගේ ගේ ඔප්පු වෙන්නේ අර්බුදියකදී ඔහු ගන්න තීරණානුව කියලා. ඇත්තට මර පට් පට් ගාල විකට් ගැලවෙන කොට. ඒ අර්බුදේදී ලෑල් අල්ලන්නවත් එකක් නැති තර්මට ටීම් එක අසරණ වුණානේ නේද. ඒකට හොඳ මුදාහරණේ අපි පාරලිමිේන්තු ඇතුලෙත් තියෙනවානේ දෙශේ විශ්ි පහ ඇතුළෙම තියෙනවාවනුව. එහමනේද. එ දහස් නමසසිය හතලි සටේඒ නිදහස ලබලා ෞරුදු හැත්ත පහත්පුර පට් පට් ගල රටේ ආර්ථික විකට් විකටකිවට පොළොතුනම හොදේ මේ ගලවලා යනකම් ග. වලා යන නුත් නෙවේ හරයේ ගලවලා උන්දලාම විකුණන් කනවා ඒක නතර කරගන්ට ඒ අර්බුදිය පරාජය කරගන්ට ඒ අර්බුෙන් ජය ගන්ට ගොඩෙන් එකක් පහල වුණන රටක්ැ මේකනේද. දැංඉතින් ූම් පට්ලෝ ගන්ට එපාහ ඒ මකයා ගනෙන්ට පා ජනපති රනිල් රට බාරගත්තා ඒකත් මදෑ ඒ එක හොඳ නැද්ද කියලානේද. ඇයි භාරගත බව ඇත්ත ඒ වනාට උන්දා අයිතිවෙන්නෙත් හිට් විකට් හිට් විකට් ටීම් එකේ නෝබෝල් දිගටමදාපු බින්දුවටම අ. ච්චි කැපටන් කෙනෙකුටම තමා හරිය දැන් ඔය මේ ඒයේ මැච්චික පැරතුන සන්තා පේට අපේ ප්‍රේක්ෂකයෝ. එක නොකීමකී කතාගේමින් බැන්ඩ අඩගහනවාන්නේ නේද අද උදහනගෙත් ඒවම තමයි ඇහෙන්නේ අපිට. එඒය අතර ජන ප්‍රේම කියමන තමා මුන් මැච්චික වික්ක මේකනං වෙනගේමක්කෑ මුට කවුල් හරිජරාවදීලා හනත්තං හොමත් පරදීයයි නේද පොඩිය උන්ට බෝල ගහනවා වගේ ඇ ඔවු ඔය දිගට ඇහැෙන චෝදනා හොඳදේ අපේ රටේ හැටියට මෙහෙම නෙමීම කියලා කියටත්නිකා? ios beheba ge ? මේ රටේ මහුන්දලා යන්න තරමක්හිතියනෙ ඇලේටම නේද. එහුවකේඉතින් ක්‍රීඩකන්ට විතරකායේ කෙලින් යන්ට කියලා කියනක නෙද ක්‍රීඩකෙන් විතරක්කාය හමතින් කෙලින් යයි කෙලහි තන්ට මාරු වෙලාවකටනේ කොම වනත්න් මේ පරාජත්තෙක්ක අපි අපේ ක්‍රිකට් ක්‍රීඩකන්ට කරන චෝදනායක්ක. දැන් අපි අපෙන් අහන්ටඕන ප්‍රශ්නයක් තියෙනවනන්නේ නේද. දැම් මොනයම්ම හෝ පන්දුු යවන්නේ. එයාගේ ඔවර් දහය තුළ. ඒකන්නේ ඔහුට පන්දු හැටක් අයිතියනෙ ඒ හැට තුල නෝබෝල් තිහක් විතර දැම්මත්. හොමට තියදනේද මිනිහා මැච් තිහක් විතර ගහනවා කියලා හිතමු. ඒ මැච් තිහෙම මිනිහගේ හැඩේ ඕක තමයි අරිද පන්වාවල්ට වඩා දාලාතිීන එනිපන්දුු නෝබෝල් හොඳේ එහම කෙනෙුට තවදුරටත් ටීම් එකේ ඉන්ට දෙනවාද ටීම් එකේ තියයාගන්නවාදනේද අනික ඉතින් මැච් තියහත ලියකටම ලකුණු දහක් දෙදහක් ගහන්ටම මිනිහයිඩ දීලා නිකනත්ම මේ නෝබෝල ුද්දාලා හොන්දේ අරද ැන් එහෙම මැච් කන උන්ද කෙනෙක් අපේ ටීම් එකේ තියාගෙන ඉන්නවාද නේද. ඇ මොනෝකුරන්ටේ තියාගෙන ඒවගේ පිහිතමකෝ පන්දුවට පහර දෙන්නේක් කෙ කැෙනි පිතිකරවයක් මිනිහා ටම්මකට ගත්ත දවසේ ඉඳලාම හරිද මේකා හිට් විකට ඒත් නැත්තම් හැම පන්දුවක්ම නිදැල්ල අරෙනවා හරිද ැච් විස්සාත් තිහක් විතර ගලතින ලකුණු විශසක්වත් ගාලනෑ හොඳේ නැත්තම් වැඩිම වාර්ගානක් නොකවුට හරිද ආඒතින් ඒ හව ටීම් එකේ තියාගන්නේ මක්කටේ නේද එහම තියාගත්තත් කමක් නෑ ක්‍රීඩා ඇමතිගි පුතාහරි නේද ජනාධිපදිි පුතාහරිනම් හොඳේ දැන් එහෙම ටීම් එකේ ඉන්නෙන්නේ නෑන නේද ර. ේක්ෂක ඔබත් මගෙත් විරෝධය හමුවේ අනිවාර්යම ටීම එකින් දොට්ට යන්ට වෙන. එවිතරක් ඇයි මාධ්‍යයහෙනං ඉතිං පතුරුම ගහනවනේ දෙතකොට යන්ට වෙනවමයි. හොඳයි ඇයි අපි අපේ දියවන්නාවේ ? අවුරදු හතළිහක් පණහක් මේ රට නොකවුට් කරපු. මැච් දහයක් පහළවක් බිින්දුවටම අවු්ෙච්චි. හරද අපිවත් බිින්දුවටම ඇදලදාපු මේ ටීම් එකට ආයේ අයේ රට දෙන්නේ දිනයි කියලා හිතලා හොදේ දැන් ක්‍රිකට් වලට කෑගහන ප්‍රේක්ෂක අපී. ඇයි මේ අවුරුදු හතලිියක් පණහක් දියවන්නාවේ ඉඳගෙන. ජීවිත කාලේ මොහොන්දේ ජීවිත කාලේ මහරියයේ නෝබෝල් දාලා හිට් විකට් වෙමින් බිින්දුවටම අවුට් වෙමින්. හරිද මුළු රටම නොකවුට් කල. මේ ෆෙල් ටීම් එකක්න් ආයේආයේ බෝලේ පිත්තයි අරගෙන මේ රට දිනවයි කියලා විශ්වාස කරන්නය යයි හඒ වහයක් ගහයි කෙලා හිතන්නයයි එහම හිතමින් ඇයි අප පු්චිා අපි මේ උදලට දිගින් දිගටම බෝලදාන්නේ නේද මතක තියාගන්න. දියවන්නාවේ සෙට්ටකෙන් වැඩි හරියක් ඔය ලෙදර් ෝලයයි පිත්තයි විතරක්නමයි විකට් තුනත් දැන් විකුණලා අවසන්. හරිද ඒ විතරක්නම් මදෑ මේ නොකවු් ටීම් එක අපේ ග්‍රාウンන්් එකත්. අදානිලට ආ මේ චයින්චූන්ලට විතරක්න මේ ම. පොහඩ ලටතුන් දැන්ටමත් කෑලි කඩමින් විකුණමින් එන්නේ හොඳේ ඇත්තටම අනාගතයේදී මෙහෙම පරදින්නවා තරිය සෙල්ලම් කරන්න ග්‍රෞුන්්ඩ එකක්වත් අපට නැතිවේවි කියලා ඔවන් අද තෙලිවැකිය අවසන් කලා